भाई फिर वन सारना है तुम्हें, फिर वन सारना है। ओ अदापि साक्षात् करमु तं अपि हेमोम मे लोकेट हसुला मे मनोविज्ञानी मनोविज्ञानेट हसुवीम मनोविज्ञानेट रेवटीम मैंने अपे मे ससर वेला अपिट दुख पेन वेला मे सियालट हेतु बावती इतकोट अभी අපියද බලමු මේ මනෝවිඤ්ඤාණයේ ඇත්ත ස්වභාවය අපි දැන් මම හිතන්නේ මම කලින් දේශනාවක අටලොස් ධාතුවෙන් දී මම කතා කරානේ අසට මේ ඇසේ කනේ මේ 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 අපේ මේ බාහිර රූපයේ තුල තියෙන මේ මස් ඇස මස් කය මේ ස්වභාවයන් මේ සියල්ලම එකම කයක් विदर्शनात्मक ज्ञान मेक संपूर्ण याट दिन बड़ी एकम एकम खायाकन तेन सह एक अलम एकम अनात्म स्वभाव एक गहकलाके हेम स्वभाव रूपोकनिक्वे स्वभाव ये विदर्शन तुल धनिन्न अति අදාපි බලමු එතකොට එහෙම වුණත් මේ මනසනේ මේ මුල් වෙලා තියෙන්නේ නේ මේ හැම දෙයකම මුල් වෙලා තියෙන්නේ මනස එතකොට අපි බලමු මේ මනසේ ඇත්ත කතන්දරේ මනසේ මායාව එතකොට मनस क्रियात्मक क्रियावलियट हसु करगेन मे भव ओगेट सेट भारत अदिन वाक्यन एकने अपिट खानते वगे खानट या शब्द अरमुनोसे मनोविज्ञानी तुला क्रियात्मक वेला उपेका स्वभाव गुडनगमी राग देश मोह स्वभाव तुलाम दुख स्कंदया गुडनग इधेम मे इंद्रियन पहाटम एन अरमुन ओसे අරමුණ දැහැගැනීමේ මනෝවිඤ්ඤාණය මේ ක්‍රියාවලිය සිදු කරන බව දැන් ඕගොල්ලන් හැමෝටම මේක දැනිලා දැන් මේ ධර්මය හොයාගෙන යන අය විදියට මේක විදර්ශනා කරන මේක දකිනකොට දැන් ඒ ආකාරයට ඔබලට සියල්ලටම දැනිලා ඇති එහෙම ඒ විදියේ දැනගැනීමක් ඒ විදියේ අවබෝධයක් නේද දැන් පවතින मनोविज्ञानी गोडनगमी मे क्रिया मे बाबा ओगे सैड पहारट एदिले
දැන් අපි බලමු එතකොට එහෙමනම් ඇහෙන් කනින් ලොකු දෙයක් කරලා නැහනේ අරමුණක් දීලානේ එහෙමයි තමයි ලොකු මේ කියන්නේ සැඩ පහරට ඇදගෙන යන්නේ මනසනේ එහෙමයි මෑනියන් මහන්ස ඔව් එහෙනම් අපි බලමු එතකොට එහෙනම් මෙතන ලොකුම හතුර වෙලා තියෙන්නේ මනස නේද අර පස් දෙනා පොඩි පොඩි දෙයක් කරලා තියෙන්නේ නේ පොඩ්ඩක් මොනවා හරි පොඩ්ඩක් කරලා පැත්තකට වෙලා තියෙනෝනේ එහෙමයි මේ අර එයා ලොකු වැඩක් කරලා එයා තමයි මේක අපිව ඇතුල දාන්නේ මේ ඕගෙයට එහෙමයි ඔව් නාම රූප විඥාන කියලා කියන්නේ මෑණියනේ ඔතන ඔතන තමයි නේ ඔව් අපි දැන් බලමු අපි දැන් ඔය මේ මෙහෙම අපි ඒක පස්සේ ඒ විදිහට කතා කරමු අපි බලමු දැන් ඔය පංචස්කන්ධ උපාදානස්කන්ධ ඔය නාම රූප ඒ විදිහට කතා කරන්නේ නැතුව අපි මේක මේ අපිට දැන් මේ දැනෙන විදිහට කතා කරමු අපිට දැන් මේ මොහොතේ වෙන දේ දැනෙන විදිහට ඔව් එහෙමයි ඔව් එහෙම යමු එතකොට දැන් ඇසට රූපයක් අරමුණු වීම දැන් ඇස කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු දැන් මේ ඇස කියනකොට දැන් ඉස්සෙල්ලම පෘථජනයකට අහුවෙනවා මේ මස් ඇහනේ එහෙමයි ඔව් එතකොට මේ මස් ඇහට මුකුත් කරන්න බැරි බව දන්නවනේ ඒක නිකන් මේ අර ගහක් ගලක් වගේ එහෙම ස්වභාවයක් නේ ඔව් එහෙමයි එතකොට මේ චිත්ත කියන ස්වභාවය මේ චක්කු කියන චක්කු ප්‍රසාද කියන ස්වභාවය ඒ චිත්තේ හට ගැනීම ඔන්න උත්තර ඕකටනේ දැන් මේ මස් ඇහැට පේන්නේ නමුත් එතන හට ගන්නා චිත්තයට චක්කු ප්‍රසාදය කියන ස්වභාවය තමයි එතන ඒ ඇසට යමක් දැනෙන බක් ඕ වැටීම පැනවෙන්නේ ඒ චක්කු ප්‍රසාදය කියන තැනයි එතකොට දැන් බුද්ධ දේශනාවේදී දැන් බුද්ධ වචනය අපි බලමු ඇස කියන්නේ මොකද්ද ඇස කියන්නේ අනිදස්සනයි නේ එහෙමයි එතකොට පෙර නොතිබීම හට ගන්නවා එහෙමයි ගන්නවනේ හට ගන්නවා කියන එකත් බලන් හොඳට දැන් මම වචන මෙතනින් පිට වෙනවානේ මේ වචනේ තියෙන වැටි අරුත් කියන්නේ වචනේ මෙහා තියෙන අදහස ගන්න හට ගන්නවා කියන්නේ කියන තේරුම දන්නවනේ හට ගන්නවා නම් අනිවාර්යෙන් හට ගන්න එක නැති වෙන විදිය දන්නවනේ හට ගන්නවා කියන වචනේ අදහස එහෙමයි නේ එහෙමයි හට ගන්න යම් හේතුවකින්නේ එහෙමයි අදහස තියෙනවනේ හේතු නැති තැන ඒක නැති වෙනවමයි කියන එක හට ගැනීම නිවීම ගැන එතරම් තියෙනවනේ හට ගන්නවා කියනකොටම එහෙමයි දැන් පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා එහෙමයි එතකොට ඔන්න ඒක මේ වගේ හිතන්නකෝ දැන් ඔන්න අපි දැන් මෙතෙන්දී අපි දැන් මේ අනාත්ම කියන ස්වභාවයට මං ගහ ගල කියන එක තමයි මම ගන්නෙ එතකොට අපි හිතමු ඔන්න ගලක් තියෙනවා ගහක් තියෙනවා හරි දැන් මේ ගලට ගහට පේන්නේ නැහනේ එහෙමයි එතකොට දැන් ඔන්න ගහට එක සැරේට ඇහැකාවා ගලට එක සැරේට ඇහක් පාවා ඇහක් පැනුණා පෙනීමක් ආවා එහෙමයි අපි වගේ හිතන්නකෝ පෙර නොතිබීම හට ගන්නවා කියනද එහෙමයි පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා කියන්නේ හට ගැනීමම තමයි එතන නිරුද්ධ කියන්නේ හේතු නිසානේ හටගන්නේ මේ ඇස කියන එක එහෙමයි හේතු කියන එක හේතුඵල කියනකොට මේක දෙක හේතු සකස් වෙලා ඵල නිර්මාණය වෙනවා නෙමෙයි හේතුවම ඵලය එහෙමයි තොර හට ගැනීමමයි නිරුද්ධ වීම. මෑණියන් එතන පොඩ්ඩක් තව පැහැදිලි කරනවද? හේතුවම පාදක වෙනවයි කියන එක. හේතු දැන් හේතු කිය දැන් මෙමෙ ඇසයි රූපයයි චක්ක විඥානියයි. විඥානය. ඔය ටිකනේ දැන් හේතු වෙන්නේ. එතකොට මේ ඇස හටගෙන ඊට පස්සේ රූපය හටගෙන ඊට පස්සේ චක්කු විඤ්ඤාණය හට ගන්නවා එහෙම එකක් නෙමෙයිනේ එක පාටම ඔව් මේ තුනේ එකතුවටයි මේ පෙනීම කියන්නේ එහෙමයි විද්‍යාමාන වීම නේද මෑණි ඔව් විද්‍යාමාන වීම ඒක තමයි හට ගැනීම කියන්නේ එතකොට ඒ හේතුවම තමයි ඵලය
ඒකනි හේතු වෙලා ඊට පස්සේ හේතුව සකස් වෙලා ඊට පස්සේ ඵලයක් හැදෙනවා නෙමෙයි. නෝ ඔව් එහෙමයි එහෙමයි. ඒක ගැඹුරෙන් ගන්න. එතකොට දැන් දැන් කනත් උමයි. දැන් මම වෙන වෙනම විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ නේ. නෑ නෑ. ඔව් එතකොට දැන් ඇසට දැන් අර ගල ගහට වගේ ඔන්න පෙරනොත් වීම හටගත්තා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එතකොට නිමේෂයකින් වෙන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒක. තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඕක හරියට දැන් ඒක ඒ හට ගැනීම එතරම් නිරුද්ධ වෙන ස්වභාවයෙන්ම පවතින්නේ. ඔව්. එතකොට ඒකට තමයි දැන් මේ පෙනීම කියලා පනවන්නේ. මැනිනේ කිව්වනේ ඉතුරු නැතුව කතාවක්. ඔව් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඒක නැවත දැන් ඇස කියන එක දැන් මේ අපිට දැන් මේ තප්පරයක් අපි දකිනවා කියන්නේ. ඔව්. ඒක කෝටි වාර ගණක් හැදිලා සැකසීලා. එතකොට කියන්නේ ඒ මොහොතේම හේතු මත සකස් වෙනවා එතරම් නිරුද්ධ වෙනවා. ඔව්. එතකොට මේ පෙනීම දැන් මේ ඇස කියන ඒ පෙනීම කියන එක හරියට දැන් මෙන්න මේ වගේ කණ්ණාඩියක් වගේ. ඔව්. දැන් දැන් හේතු මත සකස් වෙන සකස් වීමක් නේ. එතකොට අපිට කියන්න බෑනේ පේන්නේ ඒ තියෙන දෙයමයි කියලා. ඔය එකක් සකස් වෙමින් පවතින ඒ වෙලාවෙත් නේ. ඔව් සකස් වෙන්නේ තියෙන දෙයක් කියන අදහස නෙමෙයි මේක මෙතන කියන්නේ. දැන් ඒ කියන්නේ දැන් තියෙන දෙයක්ම හේතු සකස් වෙලා පේනව නෙමෙයි. ඔව් 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 යම විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙනවා. එතකොට ඒක අර ඒ චක්කු ප්‍රදාසය ප්‍රසාදයට සාපේක්ෂයි. ඒ මනින් දැන් ඒ බලන වෙලාවෙත් ඒක වෙනස් වීමට බාධක වෙනවනේ. ඔව් දැන් මම තප්පරයක් බලන් ඉන්නවා කියලා කියන්නේ තප්පරයක පෙනීම කියන්නේ එතන ලක්ෂ කෝටි වාරයක් ඒක ක්‍රියාවලිය. ඔව් ඔව් ක්‍රියාව ක්‍රියාව. ඔව් එතකොට දැන් මේක හරියට අර ඒක කණ්ණාඩියකට වැටිච්ච දැන් උන ඇස මන් දැන් කණ්ණාඩියක් බව පෙන්නනවා. ඔව් දැන් දැන් කණ්ණාඩියෙ මොකද වෙන්නේ කණ්ණාඩියකට ඉස්සරහට රූපයක් තිබ්බම ඒ රූපේ ඒ මොහොතේ විද්‍යාමාන වෙනවනේ ඒ මොහොතේම වෙනවනේ කණ්ණාඩියේ ඔව් ඔව් එහෙම ඉස්සරහට ගියාමනේ එතන හටගන්නේ එහෙම ඒ මොහොතේ විම ඒක හටගන්නේ නේ ඊට පස්සේ එතන රූපියක් වෙනකොට එතන කණ්ණාඩියේ රූපයක් නැහැ නෑ 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 ඒක මොකද කණ්ණාඩියේ රූපය කියන්නේ අපේ මනුස ප්‍රඥාවේ මනුස්සයෙක් කියන්නේ සතෙක්ට එහෙම නෙවෙයි සතෙක් ගිහිල්ලා බලුවම සතා හිතන්නේ තව කෙනෙක් කියලා. ඔව්. නේ? එතකොට මුත්‍යාගේ ප්‍රඥාවට මනුස්සයා දන්නවා ඒ තියෙන්නේ තමාගේම හැව නැල්ල බව. හැව නැල්ල. නේ? ඔව් ඔව්. ඡායා. ඔව්. එතකොට දැන් ඔය කණ්ණාඩිය දැන් මම දැන් මමනේ මගේ මමනේ දන්නේ මේ මගේ ඡායාව කියලා. ඔව්. නේ බලන කෙනානේ එයාගේ මනසින් කියලා මේ මගේ ඡායාව කියලා නමුත් කණ්ණාඩිය දන්නවද මේ මොකද්ද කියලා ඔව් ඔව් කණ්ණාඩිය දන්නවා කණ්ණාඩිය දන්නවද මේ වැටුනේ ඡායාවක් මේක මෙහෙම මේක මෙහෙම මෙමෙ කියන මේ කෙනෙක් ඉන්නවා හරි එම නැත්නම් මේක ඡායාවක් මේක පෙනීමක් එහෙම නැත්නම් යමක් වැටුණා කියලා හරි ඡායාවක් දැන්නම් මොනක් කණ්ණාඩිය දන්නවද නෑ නේ එතකොට කණ්ණාඩියේ ස්වභාවය ඒකනේ. ඔව්. ඒ වගේ. ඒක කණ්ණාඩිය ඇතුලේ යමක් අපි දකින්නවද ඒ ඒක අපිට එතන විද්‍යාමාන වීමක් හැර ඒක තියෙන දෙයක් නෙමෙයිනේ. දැන් අපේ ප්‍රඥාවෙන් දන්නවනේ. ඔව්. ඒ කණ්ණාඩිය හැටුත් මොකුත් නැහැ. නැහැ නැහැ. ඒ කණ්ණාඩියේ ප්‍රසාද ස්වභාවය කියන්නේ අර මේ ස්වභාවයට අනුව ඒ කණ්ණාඩිය එතන නැවුණානේ ඡායාව. එහෙමයි. රසදිය
එතකොට දැන් ඔන්න ඔය ස්වභාවය අරන් ඉන්නකෝ ඒ විදියටම ඇහැට චක්කු ප්‍රසාදයට එහෙමයි දැන් චක්කු ප්‍රසාදයට යමක් වැටුණා ඔව් එක්කාරිය දන්නවද මොකද්ද වැදුනේ කියලා නෑ නෑ මොකද්ද උනේ කියලා මේ කහවන්නේ මේ මෙහෙමයි මෙහෙම කියලා කුචතන්දරයක් ඒක තියනවද නැත්නම් මුකුත් දන්නවද මේ කන්නඩියෙන් නෑ නෑ අද ඒතොට චක්කු ප්‍රසාදයට ඒකමයි කියලා ගන්නද එහෙමයි එතකොට ඔව් ඒ කියන්නේ මානිය අපි දකින්නේ ඇහෙන් නෙමෙයි මනසින් දකින්නේ නේ ඔව් මං එතෙන්ට එන්න හදන්නේ ඉතින් මනසත් දකින්නවද කියන එක අපි බලාගෙන යමු හා හා හොඳයි හොඳයි ඔව් දැන් චක්කු ප්‍රසාදය ඔව් අර කන්නාඩිය එහෙමයි දැන් එතෙන්දි දැන් කන්නාඩිය ස්වභාවය ගන්න කන්නාඩියට තියෙන කද්ද වැටුනේ නෑ දැන් කන්නාඩියට වැටුණ දේ ගැන කන්නාඩිය දන්නවද? නෑ. ତୋର ඇත්තම කන්නාඩිය තුල යමක් තියෙනවද? නෑ. දැන් ඕකම තමයි ඇස. දැන් චක්කු ප්‍රසාදය. දැන් චක්කු කියන ස්වභාවය ඔන්න ඕක. ඔව්. දැන් ඕක දැන් අපි දැන් තප්පරයක් දැන් මේ පෙනීම කියන්නේ දැන් ඕක වෙලා දැන් ලක්ෂ කෝටි වාරයක්. ඔව්. එතකොට ඊට පස්සේ දැන් ඔයගොල්ලන් දැන් කොහමද ඊට පස්සේ හිතන්නේ මෙතන ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා හිත එකතු වෙනවා අ දැන් ඒක මනෝ විඥාණයෙන් ගන්නවා මනෝ විඥාණයෙන් ගන්නවා ඒක ඒ ඡායාව වැටිච්ච එක ඊට පස්සේ මනෝ විඥාණය ග්‍රහණය කර ගන්නවා එතකොට මං කියවනේ ඇස පෙර නොතිබීම හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ ඊට පස්සේ කන හටගන්නවා පෙර නොතිබීම ඇස කන හටගන්නකොට මේ බුද්ධ වචනේ මම කියන්නේ කන හටගන්නකොට ඇස නිරුද්ධයි එතකොට කන පෙර නොතිබීම හටගෙන කන නිරුද්ධ වෙනවා ඊට පස්සේ දැන් අද ඇස ගැන අපි කතා කරමු ඇස පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා එතකොට ඇස දැන් මෙතන අපිට තියෙන්නේ මොනවද මේ චිත්තේ තියෙන හැකියාව මොනවද ඉන්ද්‍රියන් හයක් නේ චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ජීවහ ඉන්ද්‍රිය පොට්ටබ්බ ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ඔව් එතකොට දැන් මේ ඉන්ද්‍රියන් පහ වෙන වෙනම නේද හටගන්නේ එහෙමයි එතකොට දැන් ඇස නිරුද්ධ වුණානේ. ඔව්. අද ඇස නිරුද්ධ වෙනකොට එතන මන ඉන්ද්‍රියක් කියනවාද? එතන මට හිතෙන්නේ අවිද්‍යාවින්ද අපි මේ නැති දෙයක් අල්ල ගන්නෝනේ. අල්ලක ඒක තමයි. දැන් එහෙමනේ හිතන්නේ දැන් මම පෙන්නන්නේ ඇත්තටම අල්ල මොකද්ද මේ මානසික තියෙන බොරුව කියන එක. ඔව් ඔව් ඔව්. එතකොට දැන් දැන් චක්කු ඉන්ද්‍රිය නිරුද්ධ වෙන්න ඕන නේද මන ඉන්ද්‍රිය හටගන්න එහෙමයි ඔව් මොකද දැන් අපිට දැන් කන්නාඩියකට මොකද්ද උනේ දැන් ඒ විදිහට චක්කු ප්‍රසාදය කන්නාඩිය දැන් නිරුද්ධ දැන් මන ඉන්ද්‍රිය හටගත්තා ඔව් දැන් චක්කු ප්‍රසාදය අපිට චක්කු ඉන්ද්‍රිය කැළිවත් හොවන්න බෑනේ එහෙමයි දැන් මන ඉන්ද්‍රිය හටගත්තා. දැන් මන ඉන්ද්‍රියට මොකද වෙන්නේ? දැන් චක්කු වලට එන්නේ මොනවද? චක්කු ප්‍රසාදයට යම් රූප. නේ චක්කු රූප. ඒකට සෝත ප්‍රසාදයට එන්නේ ශබ්ද රූප. නේ නා ගාන ප්‍රසාදයට එන්නේ ගන්ධ රූප. සුඛිවා රූප, පඩප රූප. මනට එන්නේ මොනවද? ධම්ම. ධම්ම රූප. එතකොට මනට චක්කු රූප ආවද? රූප රූප ආවද? මනට ආවේ ධම්ම. මන ඉන්ද්‍රියට ධම්ම. ධම්ම ඔව්. මන ඉන්ද්‍රියට ධම්ම. එතන මන ඉන්ද්‍රිය දැන් චක්කු ඉන්ද්‍රිය මං කොනේ කන්නාඩිය කියලා. මන ඉන්ද්‍රිය කන්නාඩිය. මන ඉන්ද්‍රියේ ප්‍රසාදය තමයි වස්තු ප්‍රසාදය. ඔව් ඔව්. කන්නාඩිය. දැන් මනට ධම්ම වදිනවා. ඒතර දැන් අර චක්කු ප්‍රසාදයේ කන්නාඩියනේ ඒකට රූප වැදුනා ඒ මුකුත් දන්නේ නැහැ ඒක එතරම් නිරුද්ධයි
චක්කුපසාදේ දැනගත්තද මේ අහවල් එක වැදුනේ මේක මේක කියලා? නෑ. ඒතර දැන් මන ඉන්ද්‍රියට ධම්ම වදිනවා කන්නාඩිය. ඒක එතරම් නිරුත්තයි. මන ඉන්ද්‍රියට වැටෙන එක ඒක නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද එතන අවිද්‍යාවෙන් ඉඳලා අපි අල්ලා ගන්නවා ඉඳලා අපි ඒක විඥාණයට ගන්නවා. ඒකට විද්‍යාවනේ පෙන්වන්නේ. मनस बोर अविद्याल ඒ අපි මෙච්චර කල අවිද්‍යාවෙම හිටපු නිසා මෑණියන් වහන්සේ ඒ අවිද්‍යාවේ රැවටිච්ච බවවත් දන්නේ නැහනේ අපි. දන්නේ නැහැ. ඔව්. එතකොට කතා කරන විදිහ කතා කරන්නේ කතා නොකර ඉන්න එපා වේ කතා කරන නිසා තමයි මට මේ වෙන්නේ. අනේ මෑණියනි මන් දන්නේ මං ප්‍රශ්න අහනවා වැඩිද කියලා. ඔව් අහන්න අහන්න. දැන් මට හිතෙනවා දැන් මෑණියනි මං දැන් ඔන්න මට තියෙනවා මේ සාමාන්‍ය කාර් එකක්. මගේ යාළු මගේ ගෙදර එන හොඳම වර්ගයේ කාර් එකක්. එතන මං අවිද්‍යාවෙන් නේද මේ කාර් එකට ආස කරන්නේ. ඒක ඒ කියන ඇහින් බලලා චත්තු මේ මේ ඔක්කොම ගිහිල්ලා අපි හිතට ගන්නවා ඒක. ඔව් ඔව් ඒ සියලු අවිද්‍යා ක්‍රියාව. මම දැන් මේ ඉතනගෙන ඇත්ත පෙන්වන්නේ. දැන් ඒ ඇත්ත පෙන්නගෙන පෙන්නන එක ඔයා හොඳට අහගෙන ඉන්න. අහගෙන හිටියට පස්සේ ඔයාම තේරුම් ගන්න මොකද්ද එතන උනේ. ඇත්තටම මම මොකද්ද කරලා තියෙන්නේ මෙතන අවිද්‍යාවේ මොකද්ද මමත්තේ මම කරලා තියෙන්නේ ඇත්තටම මෙතන මොකද උනේ කියලා. ඔව් හරි. එතකොට දැන් මන ඉන්ද්‍රියට ධම්ම වැතුණා කන්නාඩියක් मुखद ඒ මානියන් වහන්ස අතීත මතක සටහන්ද ඉතින් ඒක නේද දැන් ওই මනින්දියට වැදුනේ එහෙමයි එතකොට මනින්දියට වැදිච්ච එක එතන ඉවරයිනේ දැන් චක්කු දැන් ඔය දැන් ඇහැ කවදාවත් රූප දැකලා නැහනේ ඒකද කියලාද එහෙමයි ප්‍රසාදයට වැතුණා එතනම නිරුද්ධයි ඒක කන්නාඩියක් ඇහැ කවදාවත් රූප දැකලා නැහනේ කනස් කනස් කක්කා ශබ්ද අහලා නැහනේ නෑ හරි කියන්නේ දැන් මේ මේ මස් කන මස් හැනේ මම මේ කියන්නේ මේ වෙන විඥාන කියන ස්වභාවයම දැන් එතන ඒ ප්‍රසාදයම ඔව් ඒ කියන්නේ එතකොට එහෙනම් ඇස නිවන් දැකලා නේ ඔව් කන නිවන් දැකලා එහෙමයි එතකොට ඒකම නේද මනටත් වෙන්නේ එතකොට එතකොට මෑණියනි මනක් කන්නාඩියක් නම් ඔව් මනක් කන්නාඩියක් නම් ඒකට ධර්මයේ කියන එක කොහොමද වදින්නේ ඒකත් වදින්න විදියක් මට එතන පැහැදිලි නෑ දැන් මේ දැන් යමක් ඇසට වදිනවනේ යමක් ඇසට යමක් වදිනවා එතකොට ඒක අනේ අර කන්නාඩියට වැටෙන ඡායාව ඔව් නේ එතකොට ඡායාව වුණා ඒ කන්නාඩිය දන්නේ නැහැ නේ යමක් මොකද්ද මේ කියන්නේ ඒක පැහැදිලි ඔව් ඒක එතනින් ඉවරයි ඉතින් ඒ ඒ ඒ තියරි එක ඒකම ගන්නකො දැන් මනට ඔව් එතකොට මං බැලුවේ එතකොට ධර්මයේ කියන එක කොහොමද ධර්මයේ කියන එක මන කන්නාඩියක් නම් ධර්මයේ කියන එක කොහොමද කන්නාඩියකට යන්නේ කියන එක ඉතින් ධර්මයේ කියන එක දැන් ඇසට එහෙනම් කොහොමද අර රූපය විද්‍යාමාන වුනේ ඒ ඡායාව විද්‍යාමාන වුණේ කොහමද චක්කුපසාදයට? ඒ මනසෙන් දුනොත් නිසා කියන්නේ යම්කිසි නාම රූප සභාවකදී ඒක ඇවිල්ලා වදින වැදුනට දැන් මන ඉන්ද්‍රිය කියන එක ගැන මම මේ කතා කරන්නේ මන ඉන්ද්‍රිය කණ්ණාඩියක් නම් මන ඉන්ද්‍රියට කොහමද හිතන්නේ? ඒකට හිතන්න බෑ.
කියන්නේ වස්තු ප්‍රසාදය ඒක දැන් ධම්ම ඇත්තටම දැන් අර ඇසට ඇසට දැන් 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 මොන ඇහැට අරමුණක් ආවම දැන් අපි හිතන්නේ ඔන්න දැන් මනසෙන් ඒක ගත්තා දැන් ඒක ආ මේ මේ ගස කියලා අඳුරගත්තා එතන මේ අම්මා කියලා අඳුරගත්තා ඒ කියන්නේ එතකොට අර චක්කු ප්‍රසාදයෙන් අර ඒ රූපය දැහැගත්තා වර්ණ රූපය දැහැගත්තා ඊට පස්සේ ඒ ඔස්සේ මෙහෙම 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 ගියා කියලා ඔය කතන්දරනේ කියන්නේ ඔව් එතකොට දැන් මෙතන බලන්න මොනවද දැහැගන්නේ ඔව් එතකොට ඇහෙන් රූපය රූපය ප්‍රසාද වුණා වගේම මනස මනසින් ඒක මේක ආපෝතේජෝ වලින් හැදිච්ච දෙයක් කියන එක මේ වුණා නම් මනස කණ්ණාඩියත් මනසෙන් අර ධර්මයේ කියන්නේ ඒක වෙන්නේ නැති කියලා මට හිතෙනවා මොකක්ද කියන් බලන අය දැන් ඇසට රූපයක් දැක්කා ඒක අඳුරගන්නේ මනසනේ නමුත් පෙනීමක් තියෙනවනේ එහෙන් පෙනීමක් නෑ ඒක මොනවා හරි අඳුර මේ 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 ඉන්ද්‍රියක් හැටියට වැඩ කරනවානේ ඒ වගේම මනසේදී ධම්ම කියලා කියන්නේ මනසෙන් ධර්ම කියලා අඳුරගන්නේ මේ මේ සියලුම දේවල් මේ මේ මේවා කිසිම දෙයක් නැහැ ඇත්තටම මේවා මේ අපි මම හැදිලා තියෙන විදිහටම ඒකත් හැදිච්ච දෙයක් කියන එක ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ ඔව් ආ භූතය දැන් චක්කායතන මෑණියනි සම්පූර්ණම නිරුද්ධ වෙලා ගියාට පස්සේ තමයි මේ මෙතන ආයි ධම්මය පටන් චක්කු දැන් මනකට ගැට ගහිලා මනට අවිද්‍යාවෙන් අපි ද ගැට ගහගත්තමනේ චක්කායතනෙ වෙන්නේ වෙන්නේ ඔව් ඒ தത്വෙට ඇවිල්ලා නැහැ තාම ඔව් ඒ தത്വෙට ඇවිල්ලා නැහැ දැන් මනට ධම්ම දැන් ඔය මේ වැටෙන රූපෙ මොකද්ද වැටෙන ධම්මෙ මොකද්ද ඒක නෙමෙයි ආනන්න ඕනේ දැන් මේ මම මට වෙන එකනේ මම දකින්න ඕනේ මට බාහිරේ මොකද්ද ආවේ කියන එක මට වැඩක් නැහැ නේ ඔව් 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 තේරුණා දැන් නම් තේරුණා ඔව් එතකොට මනට දැන් මට මේ වෙන වෙච්ච විපාකේ තමයි මට මේ වෙච්ච නැස්පැත්තිය තමයි මම මේ බලන්නේ ඔව් දැන් මනට ධම්ම 60 වැටුණා එතනම නිරුද්ධයි ඒ බුද්ධ වචනයත් පිට යන්නේ එතකොට මන කන්නාඩිය මනට ධම්ම ඝට්ටණිය වුණා එතනම නිරුද්ධයි මන කන්නාඩිය එතන මන දන්නේ නැහැ මොකද්ද නැටුනේ මොකද්ද කියන එක ඔව් ඔව් මන ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රියන් පහ වෙන ඉන්ද්‍රියන් හය වෙන වෙන පද අපි මේ මන කන්නාඩියට මනක් කන්නාඩියක් ඔව් මනක් කන්නාඩියක් මන ඉන්ද්‍රිය ඉන්ද්‍රියට නිදම්ම රැටින්නේ දැන් චක්කු ප්‍රසාදයට රූප රූප සම්බන්ධ වෙච්ච වගේ දැන් මම කියන්නේ ඒක නෙමෙයි දැන් මනට චක්කු කියන එකට ආලෝකයේ සම්බන්ධ වෙන දේවල් නෙමෙයි ඉතින් මනටත් ඒ වගේ දේවල් සම්බන්ධ වෙන මම කියන්නේ මන ඉදන් මනට මේ මනට ගෝචර වෙන දෙයක් වෙනම විදිහටක මන කියන්නේ ගෝචර මන ඉන්ද්‍රිය වෙන්නේ අර මන ඉන්ද්‍රිය හට ගන්නකොට අර අර පහම නිරුද්ධයි නේ මම ඒක කන්නාඩියක් වගේ ඔව් කන්නාඩියක් වගේ සෝතයත් ඒ වගේ ඔව් මැනියෙන් පොඩි මේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි දැන් අපි වේදනාව කිව්වම ඒක රිදෙන වේදනාවයි මේ තනිප වේදනාවයි දෙකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ සැප දුක උපේක්ෂා දෙකම නැති වගේ ඒ වගේ මෙතන දැන් ඔබතුමිය කියන ඔය මේ ධම්ම කියන එක හොඳ දෙයක්ද නරක දෙයක් දෙකම නේද උතන වෙන්නේ එහෙම කියන්න බැහැනේ. ඉතින් ඒක මේ දැන් අපි අවිද්‍යාවෙන්නේ ඒ සැප දුක උපේක්ෂා කියන තැනට එනකොට අපි අවිද්‍යාවෙන්නේ මමත් එක් අරගෙනනේ. ඔව්. අනේ අපි අර පුරුද්දට අපි අවිද්‍යාව තමයි හැමතිස්සෙම මේ. ඔව්. ඒ මම මේ ඊට කලින් වෙන කියා මෙතන. නෑ අපිට වෙන්නේ මොකද ධර්මදේශනා සේරම අපි අහන්නේ අවිද්‍යාව ගැන. මෑණියෝ මෑණියෝ අද මේ කියලා දෙන්නේ විද්‍යාව ගැන. මං හරි දන්නේ නෑනේ. මේ තමයි මේ ප්‍රශ්නේ
හොඳයි මෑණියනි. ඔව්. එතකොට දැන් ධම්ම ඝටනේ වුණා කණ්ණාඩියක්. එතරම් නිරුද්දයි. ඊට පස්සේ ඉතින් මොනවද එන සිතිවිලි? මොකුත් නැහැ. එතකොට ඉතින් එතකොට මෑණියනි ඉතින් ක්‍රියාකාරී සිතිවිලි විතරයි එන්නේ නේ. හිතන්න හිතන්න. එතෙන් දැන් මම පෙන්නවා. එතනින් යාර මට අදාළ නැහැ. ඉතින් මොකුත් මොකුත් නැහැ. ක්‍රියාකාරී සිතිවිලි එන්නේ නැහැ. නෑ එන්නේ. මොකුත් එන්නේ නැහැ. නිරුද්දයි. හිතනවනේ ඔයගොල්ලෝ. හිතනවනේ දැන් අපිට හිතෙනවනේ සිතිවිලි එනවනේ. අපිට සිතිවිලි නැහැ කියන්න පුළුවන්ද? ඒ අපි අවිද්‍යාවේ ඉන්න නිසානේ මෑණියන් වහන්ස. ඕ දැන් දැන් මන මන නිවන් දැක්ක කියලා දැක්කනේ දැන්. දැන් ඇස නිවන් දැකලානේ. කන නිවන් දැකලා. දැන් එතකොට දැන් එහෙම දකින්නොට මන ඉන්ද්‍රියත් නිවන් දැකලා. මොකද අනිලානේ? නිවන් දැක නිවන් දැකලා කියන්නේ දැන් ඔන්න මනට දැන් මන කණ්ණාඩියක්නේ. ධම්මයට උනා. වැටුණා ඒ මන මන දන්නවද මේ වැටුනේ අහවල දෙයි? මම නේද बार එතකොට දකින්න කොහමද දැන් ඒක එන්නේ මොකක් හරි දැන් බොරුවක් එතන වෙනවනේ ඕකනේ දැන් බොරුව දැන් ඕකනේ මනසේ මහා බොරුව ඔව් නේ එතකොට ඊට පස්සේ මොනවාරි ගලනවනේ එකක් එනවා ඒකට ඒක හේතු වෙලා අනිත් එක එනවා දැන් ධම්මලක් වගේ ගලනවා ඔව් හේතුඵල හේතුඵල ඉතින් ඔය ගලද්දි ඒ විපාකෙර තමයි මැනියන් වහන්සේව ගලාගෙන යන්නේ නේ මැනියන් වහන්සේ. ඔව් විඤ්ඤාති විඤ්ඤාත මත්තන්. මැනියන් වහන්සේ තෙරුවන් සරණයි ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයිද? ඔව් කතා කරන්නේ. මැනියන් වහන්සේ දැන් අපි දැන් ඔය කියන දේ හොඳටම පැහැදිලි. ඔව්. නමුත් මේ මේ සිදුවන ක්‍රියාවලිය අපි ප්‍රැක්ටිකල් විදිහට බලනකොට දැන් මොකක් හරි දෙයකදී දැන් අපි ඔය කිසිම දෙයක් හිතන්න ඉස්සෙල්ලා කෙනෙකුට දුක කියන එකත් ඇති වෙනවා තරහ කියන එකත් ඇති වෙනවා ඒ වුණාට දැන් තමන් හොඳටම දන්නවා මෙතන මේ යම් කිසි ක්‍රියාවලියක් සිදු වෙන්නේ කියන එක මේ මනස තුල ඒ එහෙම දැන දැනන් අපිට එක ෂණයකදී කියන්නේ හිතන්නවත් බැරිව යම් කිසි දෙයක් සිතු වෙනකොටම එක්කෝ ඒක තරහ සිතක් වෙනවා නැත්නම් ආස කරන සිතක් වෙනවා මොකක් හරිම වෙනවා එතකොට අන්නේ ක්‍රියාවලිය කොහොමද නැත් මෙතෙන් දැන් නතර කරගන්න හදන්න බැහැනේ අපිට ඒක නැතිකමනේ සති සතර සතිපට්ඨානිය අවශ්‍යයි යාට දැන් මේක මේ මේ දැන් මේ මහා ප්‍රඥාව ප්‍රඥාවකින් අහනකොට දැන් මේක මහා බොරුවක් කියලා දැනුණ තැනදී එතනම ගලවලා යනවා. ඒක වෙනම කතන්දරයක්. දැන් ඒක ස්වභාවයන්නේ නේ. දැන් ඊට පස්සේ නමුත් දැන් මේ පුරුද මොකද්ද අපේ ගතිය? සංසාරේ අවිද්‍යාවත් එක්ක මිදලා නේ නේ. ඔව් එහෙමයි. අවිද්‍යාවෙන්ම මේ ඉන්ද්‍රයන් හසුරවලා තමයි පුරුද්ද. නේ? පුරුද්දට ගැටි ආයේ නේ. ඉතින් ඕකට මොකද බුදුන් වහන්සේ කිව්වේ පිරිසරණ සත්‍ය සත්‍ය ඊට යාගෙන අවදිසම් සංගල පෙන්න එකක් වගේ නැත්නම් දැන් මහා හතුරෙක් ඉන්නවා දැන් අපි හතුරෙක් ඉන්නව දන්නව නම් දන්නව නම් අපි මොකද කරන්නේ ඒක රෙඩි වෙන්නේ කොහමද
හරිදී අපි ආරක්ෂාවට අපි වෙපන් එකක් තියා ගන්නවා ළඟනේ ඔව් ෂීල්ඩ් එකක් දානවා වෙපන් නෙමෙයි එන්න දෙන්න නෑ ෂීල්ඩ් එක කරුවේ තව තමන්ගේ හැකි දක්ෂතාවය අනුවනේ හැකියාවන් අනුව එතකොට ඔතෙන්දී අවශ්‍ය වෙනවා සිහිය එතකොට මේ නින්නහස අපි ඒකත් බුද්ධ වචනය සිතට පිරිසරන සිහිය අපි ඒ තත්ත්වයට පත් වෙන්න නම් අපි තුල අර මම කියන මායාව ගැලවිලා තියෙන්න ඕනේ නේද ඉතින් දැන් මෙතන මේක හොඳට දැන් මේ මේ කියන ටික හයර යනකොට මෙතනම දැන් පේනවා මම කියන්නේ ඕ මම කියලා ඒ කියන්නේ ඒක දුෂ්ටියක්ම බව කෙනෙක් ඉඳලා නැති උනා නෙමෙයි ඉඳලාම නැති තමයි දුෂ්ටියක්ම බව නේද निवेदी වදිනකොට මේ හැම සිතුවිල්ලක්ම එන්නේ මගේ අර සිතේ තියෙන වචන ගොඩක් ඔස්සේ මේ හැම සිතුවේ. එතකොට මේ වචන ටික මගේ හිතේ නැත්තම් එතකොට අර රූප ගැන කිසිම දෙයක් මට හිතන්න බැරුව යනවා. එතකොට මට හිතුනේ මේ හැම සිතුවිල්ලක්ම එන්නේ මේ අපි හිතට අරගෙන තියෙන මේ වචන ගොඩක්. දැන් උදාහරණයක් විදිහට දැන් අපි කැරියක් දිහා බලනකොට අපිට ගස්කොලන් 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 කියන්නේ එතන වචනයක්. එතකොට ගස්කොලන් අපිට පේනවා. නමුත් අපි දැන් කොස්ගහ කියන එක විශේෂයෙන් එතන අපි හඳුනාගන්නේ කොස්ගහ කියන වචනය අපේ හිත තුල තියෙන ඉඳන්නේ. එතකොට මේ වචන ටික ඔක්කොම අපි අයින් කළොත් අපිට අතන සිතෙන්ද දෙයක් නැතුව යනවා. ඔව් වචන අයින් කරද්දී යමක් තියනවා කියන හැඟීම එනවනේ. දැන් ඔතන දකින්න ඕනනේ. දැන් මේ මුලින් සම්පූර්ණම වෙන මායාවනේ. චක්කුවල ඉඳලම වෙන මායාව. දකින්න ඕනනේ. එතන ඇත්තටම එතන චක්කු වලින් යමක් දුන්නේම නැහැ නේ චක්කු කණ්ණාඩියක් එතකොට ඒක එතනම නිරුද්ධයි ඊට පස්සේ මන ඉන්ද්‍රිය මා එතනත් කණ්ණාඩියක් එතකොට ආ දැන් අවිද්‍යාවෙන් ගැට ගහනවා ඔය තණ්හාව කියන මැහුම් කාර්යය ඔය දෙපැත්තක ගැට ගහනවා මන ඇවිල්ලා නිරුද්ධ වෙච්ච මලකුණට ගැට ගහනවා කන නිරුද්ධයි නිරුද්ධ වෙච්ච මලකුණත් එක්ක ගැට ගහනවා ගැට ගහලා හරියට ඒකෙන් දැක්ක දෙයක් මම මේ දැන් දකින්නේ මේ ගැන හිතන්නේ කියන එක දීගෙන යනවනේ සංඛාව කියන වහුංකාරියද ඉතින් ඇත්තටම දැන් එතන ඒකනේ අවසරයි මනස ඒකනේ දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා බුද්ධ වචනේ ඒක දැක්කීමක් පමණයි කියලා අපි අතාරේ ඒක සිහිය නැතිකමට ඒ දැක්ක එකයි හිතන එකයි ඔක්කොම එකතු කරගන්නවනේ මනිනහස අපි ඔව් ඔව් එතකොට දැන් මෙතන දකින්න ඕන මොකද්ද දැන් මේ දැන් මොකද්ද අප දැන් අවසාන ඵලය මොකද්ද දැන් බුද්ධ වචනේ රහත්තන් වහන්සේ තුලත් විඥානයක් හට ගන්නවා හැබැයි අපට tikai නේ ඒ කියන්නේ විඥානය නාම රූපේ බැස නොමැත දැන් පුත්ජන ස්වභාවයේදී හැමතිස්සෙම වෙන මොකද්ද විඥානය නාම රූපේ බැස ගන්නවා නේ එහෙමයි දැන් විඥානය නාම රූපේ බැස නොමැති අවස්ථාව තමයි රහතන් වහන්ස රහත් ස්වභාවයේ විඥානය අපිට විඥානය කියන්නේ එහෙමයි එතකොට දැන් නාම රූපය කියන්නේ දැන් මේ අඳුරගත්ත යමක් දැන් දැන් මොනවා හරි දකින්නට ආගෙඩි පිටිකා ඒක ගස කියලා දකින්නවනේ දැන් රහතන් වහන්සේ බුදුන් වහන්සේත් ඒක ගස කියලා අඳුරගන්නවනේ අඳුරගත්තට ඒක හිස් නේද හිස් 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 දැක්කොත් දැක්කපමණයි නේද නේද මෑන් ගස කියලා අඳුරගන්නවා ගස කියලා කතා කරනවා පරිහරණය කරනවා එහෙමයි නමුත් හිස් ඒක ඥානයක් ඒක බලෙන් අපිට මේ කටපාඩමෙන් කියන්න බෑ මැරෙනවා නෑ ඥානෙ ඉස්සල වෙන්න ඕනේ කට දැකගෙන තමයි ඒ ඥානය පිහිටන්නේ
මොකද දැන් අලුතක මෑණියන් වහන්සේ මං කීප කෙනෙක්ගෙන්ම ওই වචනේ ඇහිලා තියෙනවා ඒ ඒ කට්ටිය ගොඩක් වෙලාවට දැන් මොකක්වත් නැහනේ මමත් නැහනේ කියලා ඒක නිකන් කඩපාඩම්ෙන් වගේ කියන ගතියක් දැන් ගොඩක් තැන්වල ඇහෙනවා මෑණියන් වහන්සේ අර ඒ සමහරක් වෙලාවට කට්ටිය ස්වාමීන් වහන්සේලාගෙන් අහලා වෙන්න ඕනේ ඒගොල්ලෝ ඒක හරියට දැක්මක් හැටියට දැක්කේ නැති වුණාට අර ස්වාමීන් වහන්සේ අවබෝධයෙන් කියන දේ මේගොල්ලෝ නිකන් ඒක කටපාඩම්ෙන් වගේ කියාගෙන යන ස්වභාවයක් දැන් දැනෙනවා ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ගොඩක් අයත් එක්ක කතා බහ කරනකොට ඒක ඉතින් නියත මිත්‍යා දෘෂ්ටියන්නේ එහෙමයි මෑණියන් වහන්සේ දැන් මෙහෙම මම පොඩි උදාහරණයක් මේ තේරුම් කරගැනීමටම යහන්නේ දැන් මම ගමනක් යනකොට මේ පාරකේ යනකොට කෙනෙක් යනවා මං එයාව දැකලා කියලා අපෝ මේ මිනිහා දැක්ක දාගෙන ගියොත් මට හරි කරදරයක් වෙනවා කියලා මං හිතනවා ඊට පස්සේ මන්ත කැද්දුර යනකොට ස්වාමින් වහන්සේ නමක් යනවා එතකොට මං කාර්ක නවත්තලා මං හිතනවා මං මේ පැවිදි උන්වහන්සේව දාගත්තු මට කරුණක් දැනගන්න පුළුවන් කියලා එතෙන්දි කොහොමද ඕක වෙන්නේ මෑණියනි එතන ඉතින් නාම රූපේ බැහැගෙනනේ හොඳ එක නරක එක වුණානේ ඔව් තමන් කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මේ දෙකම කරේනේ ඔව් ඔව් දැන් මෑණියනි දැන් අර ඒ ඔය මොහොත මොහොත ඇති වෙන ඔය දේ මෑණියක විදියට ඒ අර තණ්හාවනේ දැන් මම කාර්ය එකට ගැට ගන්නවානේ එතකොට ඔය මහංකාරිය දුර්වල කිරීම සඳහා අපි කල යුතු හොඳම දේ සිහිය නේද සිහියෙන් මේක දැන් අපි ගමනක් බිමනක් යනකොට වුණත් මේ නාම රූප ක්‍රියාවලියට අහු නොවි පෝචකර ඒක තමයි මොකද මෑණින් වහන්සේ කියපු වචනේ नाम रूप विज्ञान तरह दूर नोयन मटमे प्राक्टिस පේන්න නැති වෙන්න ඉතින් මේක පේන්න නෙමෙයි සතිය පිහිටවන්න ඕනේ මේ මේ මනසට නොදෙනි නොදෙන්න නොදෙනි ඔව් මොකද මනස පණින්නම තමයි බලාගෙන ඉන්නේ ඔව් නෑ නෑ දකින්න එක හොඳ නරක කරනවා කියන්නේ ආ මනසත් එක හොඳට ගිහිල්ලා ඒ ගරු කරනවා එතකොට ඉනි අරගෙන प्रयोजन එතකොට අර අපේ අර ගතියට මේ මේ අවිද්‍යාව මේක මේ කියන්නේ අර හොරා එළියට පණින එක කන්ට්‍රෝල් වෙනවනේ මනස අපි යම් තැනකට සිය පවත්තමින් යන්නේ එක්කෝ ආයතනකට අපිට හුස්වරැල්ල දැනෙනවානේ එක්කෝ පය පොළේ වදින ඒ ඒ ඒ ස්පර්ශය දැනෙනවා එතකොට අපි යම් කිසි සිහියක් පවත්තමින් යන්නේ නේ එතකොට අර ටක් ගාලා මේ මේ මනස දුවන තැන් බැඳෙන තැන් දකින්න නේද අහු වෙනව නේද ලේසියෙන් අහු වෙනවා ඔව් දැන් ඒක මම අර පුරුදු කරලා මට ඒක හැමතිස්සෙම මේ පොළොට කකුල ටච් වෙනකොටම සිතක් කියන එක මෙනෙහි වෙනවා ඔව් ඒක අර ගොඩක් මට මේ ධර්ම මාර්ගයේ අර ප්‍රයෝජනවත් වෙනවා කියන එක හැමතිස්සෙම හිතුණා ඒක නිවැරදිද කියලා හොඳයි හොඳයි දැන් එතකොට එතන දකින්න ස්පර්ශය විතරයිනේ ඊට පස්සේ ඉතින් ඒකට එතන ස්පර්ශය විතරමනේ තිබුණේ ඉතින් ඊට පස්සේ මොකද මේ ඇවිල්ලා කියන්නේ ඇවිල්ලා කකුලේ පොළව වදිනවා කියනවා නේ මගේ කකුල කියනවා
කකුල වේදනා කියන්නේ මෑණියන් වහන්සේ අර මේ අටලොස් ධාතු කියන ධර්මදේශනේ මං සඳහන් ඒකෙදි කියනවනේ මේ කකුලත් ඒ පොළවත් ඔක්කොම එක සමාන දෙයක් හැටියට දකින්න කියන එක පොළව කකුලේ වදිනවද කකුලේ පොළව වදිනවද කියන දෙකම එකයි කියන එක ඔව් එතන මම මේ ප්‍රශ්නේ හැවි මෑණියන් වහන්සේට निरुद्ध बाबा එතකොට මානස ඇවිල්ලා යමක් සිතවිලි කතා කරනවා නම් ඒ වෙලාවේ චක්කු විඥාණය එතන පැනෙන්නේ නැති බව. දැන් ඒ දැන් ඔය මේ මේ ඔය සුතමේ ඥාණය ඔය ටික අවශ්‍යමනේ නේ? දැන් සත්‍ය මොකද ඔතන සත්‍ය ඥාණය, කෘත්‍ය ඥාණය, කෘතඥාණය නේ? දැන් සත්‍ය ඥාණය තමයි ඕක. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දැන් අර ගතියනේ දැන් මේක ඔය කොච්චර ඒ ඇහුවා දැන් මහා ප්‍රඥාන් ස්වභාවයකදී ඔක එතරම් කැඩිලා යනවා. නමුත් දැන් එහෙම නැත්තම් ඉතින් අර ඒ ගතියට අනුව මේ අවිද්‍යාවත් එක්ක බැඳිලා තියෙන තරමට අනුව දැන් ආයයි දැන් අර අර සත්‍ය ඥානය තිබුණත් ආයෙ මේකට යනවනේ. දැන්ෙම නැතු අසීයෙන් එහෙම. ඔව්. එතකොට දැන් හැම මොහොතකම දැන් මං කිව්වේ සිහිය පනවන්න කියලා. එතකොට සිහිය පනවනකොට දැන් ඔය කායානුපස්සනාවේදී කායේ කායානුපස්සනා. ඒ කියන්නේ මේ රූපකාය, ශබ්දකාය, ගතකාය, හිවාකාය, මනෝකාය, පොට්ටබකාය. ඔය කායවල ටිකට සිහිය පමුණවන්න. මොකද්ද මේ රූපකාය? මොකද්ද වෙන්නේ? ආන දකින්න පෙදෙන දැනෙන දේවල් අතර හිතට හිතට තනියෙන් මේනවානේ දැන් ඉතින් මම ඒක තමයි ධම්මකාය ධම්මකාය ඒකෙදි කොහොමද වෙයි දැන් ඇහැට දැක්ක දෙයක් ගැන ඉතින් එතනත් අර ඇහත් දැන් මං කිව්වේ මන කණ්ණාඩියක් කියලා ඔන්න ඔතන තමයි ඒ කට් ඔන්න ඕක ඔතන නැතිකම නිසා තමයි මේ මනස දැන් අරකට එක්ක ගැට ගැහිලා අතනින් කොමාරි ගන්නවා ඒකට සම්බන්ධ වෙනවා එනවා මෙහෙම කියලා මනස කියන එක මනෝ ඉන්ද්‍රිය පීටර කොටම අරව අරව නැහැ ගැන කතා කරන්න බෑ. පිට සිත් හයක් නැහැ නේ උතන. ක හට ගන්න එක චිත්තේනේ ওই ටික වෙන්නේ. එතකොට චක්කු ඉන්ද්‍රිය හට ගන්නකොට මන ඉන්ද්‍රිය එතන නැහැ. මන ඉන්ද්‍රිය හට ගන්නකොට චක්කු ඉන්ද්‍රිය නැහැ. ඔය එතන මනට ඕදස්ටික් ඒ කියන්නේ අකෝයා කියන්නේ දැන් මේ පහම ඕෆ් මානසින් විතරක් හිත හිත යනවා මොකක් හරි කොහෙ හරි තියෙන එකක් ගැන නේ. ක්ලේශේවරි දැක්කනම් ඒක නවතිනවා නේද මෑණියන් වහන්සේ ඔව් ඒක තමයි 80 බව දන්නවා කියන්නේ
කියන්නේ අහුවෙලා බදම් මම එතන මම මම කියන ස්වභාවය පැනවගෙන කියන තැන තමයි එතන දකින්නේ ඒ කියන්නේ බාර අරගෙන සිතිවිල්ල සිතිවිල්ලක් කියලා දකින්න කියලා ඒක මානසික කියන්නේ ආ සිතිවිල්ලක් කියන එක එහෙම නෙමෙයි නිකන් සිහිය පමුණවන්න විතරයි තියෙන්නේ මානසෙට පොර දාන්න එපා
එතන මෑණියනේ දැන් කණ්ණාඩියට වැටෙන රූපය අපි බැලුවහම එතන අර ප්‍රතිබිම්බේ එතන බොරුවක් කියන එක තේරෙන එක ඒකම තමයි ඔතන මනස කණ්ණාඩියට ගත්ත තැනදී මන ධම්මවලදී ඒ කියන්නේ සිතුවිලි කොච්චර ගලාගෙන ආවත් කණ්ණාඩියේ විදියටම මනසක් දැක්කොතින් එතන හැදෙන රූපේ ඔක්කොම බොරුව පේනවා නේද මෑණියනේ හරි ඔව් ඔන්න ඔන්න ඔටි කතා කරන්න අන්න ඒ විදිහට යනවා හරි ඔතනින් ඉහාට මේ කතා කරනවා කියන්නේම ඇත්තටම මේ තේරුමක් නැද මේ වෙලාවේ ත්‍රප්තෙච්ච තැටියේ රොටි මේ කරගෙන නැතුව වෙන වෙන කතන්දර ඇහිමේ තේරුමක් නැහැ නේද එතකොට එතකොට බලන් ගියාම ගෑනියනි මම කෙනෙක් ගෑවිලා කොහෙවත්ම නැහැ ඉතින් මෙතනට අදාළම නැහැ මම කියන කතාවක් නේද ඔව් දැහෙන් රූප දැකලම නැහැ නේද ඔව් හරියටම නැහැ නේද मन अडपन चेतो विमुक्ति तेन तमेंद मैनी मुखदेन अल्लाक එතන ඒ දැන් යමක් පෙන්න දැනෙන දේ සියල්ලම තම චිත්තේම සෙවණලිනේ නේ එතකොට එතන මම එතන පුජ්‍යල ස්වභාවයකින් ඉවත් වෙච්ච තැන අනිත් සියල්ලම තමා නේ තමාගේ සෙවණලි නමුත් එතන දැන් ඒ කියන්නේ දැන් මම නිවන් දැක කියන්නේ මේ ලෝකෙම ගස් ගස් ගල් පවා මේ සත්තු මේ ඉන්න සිරු ජනගහණයම නිවන් දැකලානේ නේ මට සාපේක්ෂව දැන් මම නිවන් දැක්කොත් ආයෙත් එතන කියන්නකෝ දැන් දැන් ඔන්න මම නිම දැන් මම එක තව මෙතන දැන් අපි හිතමු මේ ජනගහණය අපි නිකන් මේ නිකන් උදාහරණ කරමු ලක්ෂයක් ලක්ෂයක් ඉන්නවා ඒ ලක්ෂයත් එක්ක මමත් එක ලක්ෂයයි ඔව් දැන් මම නිවන් දකින්නවා ඔව් එතකොට අර අනිත් ලක්ෂය අනිත් නම 1999 මම ඒගොල්ලෝ දිහා බලන්නේ ඒගොල්ලොත් නිවන් ගිහිලායි කියලා හිතාගෙන එහෙම එකක්ද කියන්නේ මට එතන පැහැදිලි නෑ දැන් නිවන් දැක්ක කෙනාට දැන් නිවන් දකින්න කියන්නේ මොකද්ද මෙතන ආත්මීය ස්වභාවය ගැලවෙන එකනේ ඔව් ඔව් නේ ඔව් සත්පුජ්‍යල ස්වභාවය පැනවිලා ඒක දෘෂ්ටියක් කියලා දකින්නවනේ ඒ දෘෂ්ටියෙන් ගැලවෙනවා ඔව් නේ එතකොට අර අනිත් 99999 මේතකොට සත්පුජ්‍යලද නෑ මම විතරද නිවන් දැක්කේ නෝ නිවන් දැකපු එකනට අර ඔක්කොම පුද්ගලභාවය නැති වෙලා යනවා මම නිවන් දැක්කත් මුළු ලෝකෙම නිවන් දැකලා වගේ ඔව් අට සාපේක්ෂව හරි හරි ඔය විතර පැහැදිලි ඔව් එතකොට මෑණියනි දැන් මට මං ප්‍රාර්ථනා කරනවා නිවන් ලබන්න ඕනේ කියලා දැන් නිවන් ලැබලා මට අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ වයසේදී එතකොට අම්මට මොන හරි මං කරනවා නම් එතන මං ආයි නාම රූප අල්ලගන්නේ නැහැ නමුත් ඒක කරන්නේ මහා කරුණාවෙන්. ඕ ඉතින් එතන ඥානයක් නේ මේ මේක මේ සත්‍ය දැකීම ඥානයක්. ඊට පස්සේ ඉතින් එතනින් මෙහාට දැන් ඒ නිවනේම ඉන්නේ නැහැ නේ අපි ආපස්සට අඩියක් ඇවිල්ලා නේ ඉන්නේ නේ. රාජ ස්වභාවය එතකොට මේ ලෝකේ අනිත් සත්‍යේ ඒ තමාට සත්‍යයක් නෙමෙයි. නමුත් එයාලගේ හදාගත්ත මනස තුල සත්පුජ්‍යල භාවයෙන් දැවෙනවනේ. නේ? ඉතින් එතනට යන්න එතන තමයි මහා කරුණාව කියන්නේ. ඒ කියන්නේ තවත් දුරට ගියොත් දැන් මම බස් එක යනවා නම් මම ටිකට් එකක් දීලා ගන්න සල්ලි දීලා ගන්නවා. ඔව් ඒ විදිහට.
මොකද මං කෑ ගහලා කියන්නේ නැහැනේ මං නිවන් ගියා නිවන් ගියා කියලා නේ මම නැහැ කියලා කියන්නේ නැහැ මම නැහැ මට පෙට්‍රෝල් නැහැ කියන්නේ නේද ඔව් එහෙමයි තීරණ තීරණ සල්සල් මැනිනේ එතන මැනිනේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියන තුනේදී දැන් සත්‍ය ඥානේ තමයි අපි දැන් ওই දෙක කනෙක්ට් වෙන්නේ නැහැ කියලා ওই එතන එතන ඉවර වෙන එක දකින්න එක එතකොට අහපු එක අහපු එක සතර සතිපට්ඨානේ විසීම තමයි කෘත්‍ය ඥාන धर्मी असूचि इन मगे अतारेमती නෑ වෙන්නේ අර දැන් ගොඩක් දැන් කතා කරනවා දැන් අර ලෝකෙත් එක පටලවා ගන්න මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම ගැන තමයි අපි මේ සනක්ෂණ පාස මේක මේ ලකෙමින් ඉන්න ඕනේ නෑනේ කිසිම චක් ආයතනෙන් ඇතරිලා එහෙම් මිදිලා එහෙම් මිදිලා පාරතිලක් කරන්නේ නෑ මෙන්නේ හැම තැනම තියෙන්නේ මායාවක්ම විතරම තමයි ඉතින් නේද මෑණියනි मेतन मे बोरुन तब तब पुलोल दखीन तम अट प्रज्ञा पाल मैने අනේ මට සිතිවිල්ලක් ආවනේ අයියෝ තාම මං අහු වෙනවනේ එහෙම නේද හිතන්නේ නේ එහෙමයි සීයේ ඉන්නකොටනේ සිතිවිලි සිතිවිලි සිතිවිල්ලට තව පෝර දීලානේ එහෙමයි විලියම කියන්නේ මෑණියනේ විපාක නිරෝධයක් කියන එක ඉතින් නේද මෑණියනේ मित्र वेला दकीन मे के स्वभाव टॉर्च एक गागे ने मींड होंदा ही ना अवसराई 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 मैंने अनुहान